පසුගේ අටවනදා උදෑසන 10:14 පමණ අතුරුගිරිය ඔරුවල මන්සන්තී ටැටූ රූපලාවන්‍යාගාරයක සිදු වෙඩිතැබීම ගැන තවමත් කතාබහ අඩුවී නැහැ. අපේ රටේ විටින් විට එවැනි සිදුවීම් සිදු වුණත් මේ කියන සිදුවීම මේ තරමටම ප්‍රසිද්ධ වුණේ ඊට මුහුණ දුන්න පුද්ගලින් අතර සිටි දෙදෙනෙක් නිසා. ඒ මෙරට ප්‍රකට රාත්‍රී සමාජශාලා හිමිකරුවෙක් වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නුත් ක්ලබ් වසන්ත නම් පුද්ගලයාත් ගම්පහ මහනාම හිමියන් ලෙසින් මෙරටේ බොහෝ ජනාදරයට පාත්‍රව සිටි පැවිදි ජීවිතයේ අත්හල නයන වාසුල නිසාත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේසු ජීවත් නිසා. මේ තිදෙනා අතරින් ක්ලබ් වසන්ත සහ නයන වාසුල අවාසනාවන්ත ලෙස ජීවිත වලින් සමුගන්නවා. තුවාල ලැබු කේ සුජීවා මේ වන විට කොළඹ ප්‍රසිද්ධ රෝහලක් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශ්වාසවන්ත ආරංචියක් තවමත් ලැබී නැහැ. මේ අතර කේ සුජීවාගේ වැඩිමහල් දියණිය අංජලි රාජ්කුමාර් මෙම සිදුවීම පිළිබඳව ප්‍රථම වරට මාධ්‍යයකට හෙළිදරව් කර තිබුණා. ඒ දරණි පුවත්පතට මේ වන විට කේ සුජීවා සුවය ලබමින් සිටින බව අංජලි රාජ්කුමාර් සඳහන් කරනවා. ඇත්තටම ඇය සුව වෙන්න ටික කාලයක් යන බව තමයි අංජලි කියන්නේ. මේ තියෙන්නේ ඇය ඒ අනතුරු ගැන කියපු කතාව. අම්මගේ කකුල්ට තමයි වෙඩි වැදිලා තිබුණේ. මුලින්නම් කකුල් කපන්නත් වෙයි කියලා කිව්වා. ඒත් අම්මා බලපු වෛද්‍යවරු ඒ තත්ත්වෙන් කොහොම හරි අම්මව ගොඩගත්තා. වෛද්‍යවරු අම්මව ඉක්මනට 100%ක් සුව කරයි කියලා දැම්මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ නිසාම ඇගේ සංගීත කටයුතු පවා නැවතුණා. ඒත් සංගීත ප්‍රසංග බාර අරන් තිබුණද කියලා නම් මම කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම නංගි අම්මා තුන්දෙනා එකටයි සංගීත ප්‍රසංග වලට යන්නේ. ඒත් අම්මා අන්තිම මොහොත වෙනකල් කියන්නේ නැහැ. එයා අන්තිම මොහොතේ තමයි කියන්නේ අද ඔයාලා කොහෙවත් යන්න එපා, රැට අහවල් දිහා ෂෝ එකක් කියලා. එදා අම්මටත් අර ඕපනින් එකට එන්න කියලා ආරාධනා කළා තිබුණා. අම්ම සාමාන්‍යයෙන් එහෙම දේවල් වලට යන කෙනෙක්. කවුරුණත් ආරාධනාවක් කළාම නොයන එක හරි නෑ කියන තැන තමයි එයා ඉන්නේ. ඉතින් එදත් එයා ගියා. එතනින් එහා කතාව කවුරුත් දැන් දන්නවා. ඇත්තටම එදා මමත් නංගිත් යන්න තමයි හිටියේ. ඒත් ගියේ නෑ. හේතුව තමයි එදා උදේ 11 ඉඳන් අපේ අලුත් සින්දුවකට මියුසික් වීඩියෝ එකක් කරන්න දාගෙන තිබුණා. එනිසා අම්මට අපි කිව්වා අම්මේ අපි අද මේකට නොගෙහින් ඉමු කියලා. පස්සෙ එයා කිව්වා අපිට විතරයි ඉන්වයිට් කරන්න නැත්තේ, ඉක්මනට ගිහින් ඔළුව දාලා එමු කියලා. ඒ අර කලින් කිව්ව වගේ අපේ අම්මගේ හැටි. ලොකුවටම පෞද්ගලික හැඳුනුම්කමක් නොතිබ්බ වුණත් එයා ඒ වගේ දේවල් වලට යනවා. මං හිතන්නේ අපි දෙන්න නැතුව අම්මා ඔය තනියම ගියාමයි. එදා ඒ සිදුවීම වුණේ 10:14 නම් අම්මා 10:19 වගේ කෝල් එකක් ගත්තා. ඒත් මං නිදාගෙන හිටිය නිසා කෝල් එක මගේ අතින් මග ඇරුණා. පස්සේ අම්මා නංගිට කෝල් එකක් කරා. එයා තමයි දුවගෙන ඇවිත් කිව්වේ අක්කේ නැගිටින්න අම්මට කවුරු හරි වෙඩි තියලා කියලා. එතකොට අම්මා ආයෙත් මට කෝල් කළා. පස්සේ මං කිව්වා අක්කා ඉක්මනට අතුරුගිරියේ අහවල් තැනට එන්න, එතන මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා. මට මොකුත් හිතාගන්න බැරි වුණා. එහෙන් අම්මට වෙඩි වැදිලා අරෙන් අපේ තව සමීප කෙනෙක් නැති වෙලා අපේ අම්මා විවාහ වෙලා හිටියේ ඔහු එක්ක. අපේ අම්මට ගොඩක් අය චෝදනා කරලා තිබුණා. ලොකුම චෝදනා වුණේ අම්මා පැවිදුණු කෙනෙක් අල්ලගත්ත කියන එක. ඒක වැරදි. ඔය සම්බන්ධය පටන් ගත්තේ එයා සිවුරු ඇරලා ගිහි ජීවිතේ ඉන්නකොට. ඒ දෙන්න විවාහ වෙලා හරි සතුටින් හිටියා. මං හිතන්නේ අපේ අම්මා සතුටින්ම හිටපු අවුරුදු කිහිපේ ඒක වෙන්නේ නැති. ඒකට හේතුව මිනිස්සු මේ වෙනකල්ම ඒ ගැන මොකුත්ම නොදැන හිටපු එක කියලායි මං හිතන්නේ. මං දන්නවා සමාජ මාධ්‍යවල පැතිරෙන බොරු ගොසිප් වලට රැවටිලායි ගොඩක් අය අම්මට චෝදනා කරන්නේ. ඒ අයට මං කියන්නේ අපි මෙච්චර අසරණ වෙලා ඉන්න වෙලාවක අපේ කිසි දෙයක් හරියට නොදැන හිතක් පපුවක් නෑ වගේ බොරු චෝදනා කරන්න එපා. මං අම්මා හින්දා කියනව නෙවෙයි, එයා හරි හොඳ කෙනෙක්.